හිටපුව අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් ඊයේ කළුතරදී පැවැත්තුණා. මීට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතුරුන් පිරිසක් එක්ව සිටියා. අහස උලා ගන්නා තරම් උහුලන අම්මා. මට විශ්වවිද්‍යාලයක උපාධියක් නැහැ. මට මහාචාර්ය ආචාර්ය උපාධියක් නැහැ. හැබැයි මම දැන් කලක ඉඳන් මේ මහා පොළවේ දේශපාලන විද්‍යාව මම හදාරනවා. මගේ දේශපාලන සන්නාමය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබ ව ඉදිරියට ගෙනියන්න. රටට තව මහින්ද කෙනෙක් හදන්න රෝහිත අබේගුණවර්ධන ඔබට ඉන්නවයි කියන එක සිහිපත් කරනවා. එදා රට වැටුනම වාර ගන්න බෑ කියපු එවිග නොවේ අභියෝග පහමුවේ පලාගිය නායකයෝ අද නැවතත් කරලියට ඇවිත් විවිධ සුරංගනා කතා කියනවා. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා. ඒත් එයාට ඕන මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට ඇදලා දාන්න. විචල විදාක් කරන්න පුරුදු වෙච්ච කය නාගයලා පත් කරගෙන රටක් කරන්න පුළුවන්ද? ඒ නිසා අභියෝගේ බාරගෙන මේ රට ඉස්සරහට ගෙන යන නායකින් කලවුර ළඟ විතරක් ඔබේ අනාගතය හිට ගන්න කියන ඉල්ලීම මා ඔබෙන් කරනවා. නැවක කපිතාන්වරයෙකුගේ දක්ෂතාව හඳුනා ගැනීමට හැකි වෙන්නේ නිහඬ බෝධක නෙවෙයි චණ්ඩ මාරුත අවස්ථාවක කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. සැබෑ නායකයින්ට මේ කියමන අදාළයි. මොකද්ද මහින්ද රාජපක්ෂක වාඩි වෙලා කරන්නේ? අපි දෙන්න දෙපැත්තේ හිටියේ, එකට එකතුනේ නෑ, විරුද්ධව හිටියේ හැමතැනම. ඒත් දැන් මං මෙතන ඉන්නේ ඇයි? එතුමයි මට ඊට වඩා සටන තුන චන්ද්‍රිකා එක්ක පක්ෂ බහුතරයක් වැසිල් කිව්හැටියට සහයෝගය දෙන්න පොරොන්දු වුණා. ඉතින් ඒ සහයෝගය මම අරගත්තා. වැරදිද? මට හරින් ෆර්නෑන්ඩෝලා ආවා, සජ්ජපින් කොටසකුත් ඡන්දෙ දුන්නා. ඒක රහසක් නෙමෙයි. ඉතින් මම මොනවද කරන්නේ? කවුද හිටියේ? සක්‍රදේවියා පාර්ලිමේන්තුවේ මම සක්‍රදේවගෙන් ගන්නවා. ඒ සක්‍රදේව හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි, සජිත් ප්‍රේමදාසයි, අනුර දිසානායක. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියානම් අද මොකද්ද වෙන්නේ? රුපියල 450ට වඩා පයින්. තෙල් නෙමෙයි, පොල් තෙල්වත් තියෙන්නේ නෑ මේ රටේ. මම පොහොට්ටුවට බැඳෙන්නේ නෑ. පොහොට්ටුව UMP එක එකතු වෙන්නේ නෑ. ඒ පක්ෂ වෙනම යන්න ඕනේ. දැන් අලුතෙන් හැදෙන්න ඕනේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එක ලක්ෂණයක් තියෙන්නේ. මට අද පුළුවන් වෙලා තියෙනවා යන්න එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමට, පොහොට්ටුවේ රැස්වීමට. ඊයේ රෑ මං හිටියේ සජිවේ කට්ටිය එක්ක. මට ඕන නම් ඒ රැස්වීමටත් යන්න පුළුවන්. මාව පන්නන්න කවුරුවත් නැහැ. ඉතින් අපි දැන් මේ කාලේ එකට වැඩ කරමු. මේ පක්ෂය ඉදිරියට ගෙන යෑමේදී අපේ පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබෙන ශක්තිය වගේම මේ රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතු කරන වෙලාවේ අපි හැම වෙලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කරේ. සියම් බයකටත් නෙවෙයි, අපි ඒ වගේම ණයත් නෑ කියලා බයත් නෑ කියන එක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන්. අපේ පක්ෂයේ සියලු දෙනාම එක හඬින් අපි තීන්දුවක් කරා මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඒ අවස්ථාවේ හැටියට ඔබතුමාටයි කියලා අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා. අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වනවායි කියන එක අපි කියනවා. ඒ රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් අපි පක්ෂයක් ඇටියට ඔබතුමාට සියලු ශක්තිය අපි සියලු දෙනාම ලබා දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.